අධිවේගී පාරෙන් වැලි පැන්නෙන් එළියට දාලා මේ දරගා නගරේ මේ නම්බා වෙනස් කරන්න ඕන මගේ කල්පනාවේ හැටියට නම් මේකයි මේ මේකේ මේ කේකාට මේකේ මේ తాවකාලිකව අර මදුමාදව මතක් කළා වගේ අපේ මනුස්සකමට ලැබෙන අපේ මනුස්සකමට ලැබෙන සැලකිල්ල තරම මේ අම දැක්ක හරියට නන්ද නන්දි කඩාල් කලපුවා වගේ විශේෂ කාර්ය බලකායෙන් දාලා පොලිසි වලින් දාලා මොකද මේ මොකද මේ අපි කියනවා මේ රටේ තාම තියෙන්නේ සිංහල පොලිසියක් තාම තියෙන්නේ සිංහල හමුදාවක් අදින් පස්සේ එක මරක්කලෙක් හරි වෙනත් මොන පරේක් හරි එක සිංහලෙකුට අවමතරමින් සිවුරකට නෙමෙයි එක සිංහලෙකුට දිබ්බොත් මේ හැම එකාලගේම අවසානය බව අපි ඒක කියන්න ඕනි මේ රටේ බොලව් හැම එකාලටම නායකයෝ ඉන්නවා මරක්කලයන්ට නායකයෝ ඉන්නවා දෙමළට නායකයෝ ඉන්නවා බොලව් අපට සිංහලයන්ට නායකෙක් නෑ ඒ සිංහලයන්ට නායකයෙක් අපි හොයන්න ඕනි සිංහලයන්ට නායකයෙක් අරේ ඉන්න දියවර නිර්ම කියලා එකෙක් ඌ බෞද්ධයන්ගේ නායකයලු කවද්දාකවත් බෞද්ධයන්ගේ ප්‍රශ්නයක් වෙනුවෙන් බෞද්ධ නායකයෝ කියන්නේ උන් පෙනේ ඉන්නේ අවාසනාවන්ත යුගයක් සිංහලකම වෙනුවෙන් බොරුවට වේදිකාවල දේශපාලන අවස්ථාවලදී දේශපාලන වේදිකාවලදී කැමර දෙන අපේම ඇතම් සක්කිලි හැමතිලා අපේම ඇතම් සක්කිලි හැමතිලා අපි ජාතිවාදීලු අපි වර්ගවාදීලු අපි ආගම්වාදීලු ඔව් අපි ජාතිවාදී ඔව් අපි ආගම්වාදී මේ 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 මොට්ටයන්ට කියන්න තියෙන්නේ මේක සිදුවීමක් පමණක් නෙමෙයි සිද්ධි ගණනාවක සිද්ධි පෙළක එක සිදුවීමක් පමණයි මේ දැන් මේ දැන් හරියටම සති තුනකට එහා පැත්තේදී මෙතන අද ඒ කාන්තාවට පිළිසරණ වෙන්න ගිය හාමුදුරුව අද උසාවි අරගෙන යන ඔන්න මේ රටේ ඔන්න මේ රටේ වල්වැදුණු සුද්ධ හදපු කළු සුද්ධ වඩන මේ වළත්ත නීතියේ ස්වභාවය ඕකයි ඒක සිද්ධියක් ඒ වෙනකොටත් ඒ පළාතේ ඉන්න ඇතම් දේශපාලන නායකයෝ කියන වළත්ත රොත්ත එකතු වෙලා මුං ඔක්කම සාකච්ඡා කරනවා හාපුව මේකපත් වෙලා ගියෝ ජාතිවාදී යකෝ දැන් මේක හරි ප්‍රශ්නය දැන් අලුත්ගම නගරේදී රෙදි සාප්පුවට ආපු පොඩි එකෙක්ගේ ජුණ්ඩ විරිකල මතකයිනේ යකෝ ඒකට නීතිය ක්‍රියාත්මක කරන්නේ ඇයි ජාතිවාදී විසිනු මේ ජුණ්ඩ විරිකලගේ ජාතිවාදී දැන් තියෙන ප්‍රශ්නේ තමයි පොලිසිය දේශපාලන බද්දොට්ට මුංගේ ඔළුවේ තියෙනව මොකද්ද බීතියක් මවාගෙන මේ ඔක්කොම ලෑස්ති වෙන්නේ මේ ඔක්කොම බයිනෙත්තු මේ ඔක්කොම ඔක්කොම රබර් රුණ්ඩ ඔක්කොම කෙලින් ගහන් තියන් ඉන්නේ අපිට ගලවන්න ඒක වැරදි ආයි එක මේ රටේ පොලිසිය මතක තියාගන්න ඕනි මේ හැඩෑව මොකද්ද කියලා අලුත්ගම විතරක් නෙමෙයි කුරුණෑගල විතරක් නෙමෙයි ඊයේපරේද බදුල්නේදී දැන් සිද්ධි ගණනාවක් වුණා අපි අහනවා මේ රටේ ආරක්ෂක අංශ වලින් මේ රටේ සිංහලයෝ සහ හාමුදුරුවරු එක පාර දීමක් කරලා තියනවද කියලා ඒක බැරිගමකට නෙමෙයි අපි ඉන්නේ බැරිගමකට නෙමෙයි ඉන්නේ ඒ නිසා අපි ආදරෙන් කියනවා දැන් අපි බොලව් සංවිධානය වෙන්න ඕන කාලේ දැන් රස්තියාදු ගැහුවා ඇති දැන් එකට එකතු වෙලා
යුතුකම කරන්න අදිෂ්ඨාන කරගත්තේ නැත්තම් අපේ නූපන් සිංහල પરම්පරාව අනාගතයේ දවසක අපිට හෙන ඉල්ලනවා ඉල්ලනවාමයි ඒ සාපයට යටත් නොවි බොලව් බලාපියව් අපේ අතීත මුදුන් මිත්තෝ ලේ කඳුළු දාඩිය ජීවිත පූජ කළා මේ පොළව වෙනුවෙන් ඇස් ඉස්මස් ලේ දන් දීලා මේ ප්‍රේණි උරුමය ආරක්ෂා කරගත්තේ අපි වෙනුවෙන් අද ඒ උරුමය කොල්ල කන්න සතර අතින් පෞකාර බලවේග ගොඩ නැගිලා ඉවරයි අපි සංවිධානයක් හැදියට පෞගිය කාලෙ දිගින් දිගටම ඒක මේ පොඩි තැන් වලට නෙමෙයි මහ කරට ගිහිල්ලා කිව්වා මහ වුන්දට ගිහිල්ලා කිව්වා මහ වුන්දගේ පරපුරයටත් කිව්වා ප්‍රශ්නයක් තියෙනෝයි මේ රට පුරාම ප්‍රශ්නයක් තියෙනවා හැබැයි මුන් ඔක්කොම නැසූ කණි ඔක්කොම ලෑස්ති වෙලා ඉන්නේ අපට රිද්දන්න තමයි අපි කිව්වා රාජ්‍ය නවන සංවිධාන 10ක් මැද පෙරදිග ආධාර ලැබමින් මේ රට පුරා ක්‍රියාත්මක වෙනවායි කියලා